සුසුම් ලල අහස් කුස නිති වදින ගිරිසිකර මත තැනු නොබලාම නොසිතාම කිසි දෙයක් පිලිසිඳින නරුම වූ කෙලෙස් බර අඳුරු ගැබ මැද තනිව වැය කරී විටෙක එළි විහිදුවන නගරයේ පටු මඟක සිරගතව විකි ගසන සිනහසෙන ඇතෙන නාඳුනන ජීවිතය බලන් විනිවිද අඳුර බේබිට පුළුවන් යන්න දෙන්න එපා.
කාලෙ තිබුණා තමුන්නාසික වැඩේට නැවිදින් පුළුවනේ. දැන් ඔය සුචරිත වර්ධන ව්‍යාපාරයේට සෑහෙන වයසක් ඇති. මට මතකයි මුදාස මහත්තයෝ අපි පොඩි කාලෙත් ඔය සංවිධානය තිබුණයි කියන්නේ. ඔබතුමාගේ අප්පච්චිගේ කාලේ ඔබ පටන් ගත්තේ. ඒ කියන්නේ මේ 1956 දැන් අවුරුදු 50. අවුරුදු 50. මුදාස මහත්තයෝ දැන් මේ රටේ මේ අපරාධ මංකොල්ල කෑම් හොරකම් දූෂණ කලකෝලහල මේ සියල්ලටම හේතුව අද කාලේ ඔයගේ සංවිධානය නැතිකමනේ. අපි වට උදව් කරන්න ඕනේ. අපි වට උදව් කරන්න ඕනේ දස මහත්තයෝ. අනික අපේ අපච්චිලා ආරම්භ කරපු දේවල් පවත්වාගෙන යෑම. ඒක අපි යුතුයමක්නේ. මේ දෙක කොහොමද උසුවේ තිනුවේ කිව්වේ? ඔක්තෝබර් 2 හවස 3 කාලට. ඔබතුමා නොවැරදීම එන්න ඕන. දැනටමත් පෝස්ටරේම ගහලා ඉවරයි. නැතුව මේ සංජනා බලන්න ඔක්තෝබර් 2 මගේ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියලා. උදේ 10:00 කාර්ක සභා රැස්වීම. සවස 2:00 රූපලාවන්‍ය පාඨමාලාවේ සහතික බෙදා දීම. ඒකට කමක් නැහැ. ඒ වැඩ කැන්සල් කළා හරි මම තමුන්නාසික වැඩේට එනවා. මේ දසමත්තු. මට දැන් අමාත්‍යංශයේ රැස්වීම. මේ මට දැන් මේ දේශපාලනේ තිත්ත වෙලා ගුරුදාස මහත්තයෝ. යකා වැදගත්තා වගේ වැඩ. හැබැයි ඉතින් ඔච්චර වැඩ කරත් ආයෙමත් හොඳක් නම් අහන්න නෑ. එහෙමනම් මන්ත්‍රීතුමා අපි ගිහිල්ලා එන්න. අයබන් අයබන්. මේ සමිති කට්ටිය ඔක්කොම මතක් කළයි කියලා. ලොකු ස්කොල මහත්තයන් මම නොරදවාම ඉන්නවා. හොඳයි හොඳයි. අමාත්‍යංශ රැස්වීමක් නම් ඩයරි කියලා කෙනෙක් කරලා නැහැ. දැන් නැද්ද ළමයෝ? ඔය මිනිස්සු ආවහම ලේසියෙන් යන්නේ. තේරුමක් නැති වල්පල් දොඩුවන. මම කියන රැස්වීමක් කියලා කිව්වේ. සංජනා අපි මුලින්ම මේ මිනිස්සුන්ට උගන්වන්න ඕනේ කාල කළමනාකරණය. ටයිම් මැනේජ්මන්ට්. සර් රිපෝට් එක නම් තාම ඉවර නැහැ. එමතිතුමා කිව්වට මේක හෙටම යවන්න ඕනේ නෑ ළමයෝ. මේ මම මේ පාර ලන්ඩන් ටුවර් එකට සංජනාවත් එක්කන් යන්නයි තීරණය කරලා තියෙන්නේ. කෝගේණී මෙතන හිටියා 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 වල් බැල්ලි දෙපින් ඉලියටවත් ගියාද මම ළඟමයි උන්නේ නර්සින් හෝම් එකට උඩවත් ගියාද දන්නේ නැහැ මොකද මඩස් කරද අපේ බේබිව එහෙම දැක්කද මට නොපෙළනම් මෙතනින් එළියට එන හැටියක් නැහැ ඉහිං බලපන් ඇතුලේ කාමරේකවත් ඉන්නවද කියලා වෙලා
බේබි නෑ. දැන් ගෙනහිට මුඟ තුරුප්පු කහවි කියලා. ඒයි! ගණි දැකලා ආවද ටික? ගණිද වාහන යවලා. ඉන්ස්පෙක්ටර් මම මේ මන්ත්‍රීතුමා කතා කරන්නේ මේ අද සෙන්ට් ජෝස් හොස්පිටල් එකේදී මගේ දරුවා පැහැරගෙන ගිහිල්ලා ඔව් මේක මගේ හතුරුන්ගේ වැඩක් වෙන්න පුළුවන් ඔය ඉන්ස්පෙක්ටර් ඔව් හැබැයි උන්ට තාම මේ සීමාවෙ පයින් වෙලාවක් නැහැ කොහොම හරි මුන් අල්ලගන්න ඕනේ කොහොම හරි ඔය ඉන්ස්පෙක්ටර් ඕකේ මේ බල වාහනේ නම් බලලා මේ පැත්තට බල වාහනේ නම් බලලා මේ පැත්තට ඉන්නවා
බලයක්කෝ අද හැන්දෑවේ සැනිටිස් පෙලේට ගිලිතිය දාන්න ඕනේ.